തെരുവൻ സരണായി ആയിപോവാൻ ഹയ ശ്രേണിയ കെട്ടി സട്ടഹൻ ബുദ്ധധർമ്മീയ ഹത്തരവിനി പാടമ അപ്പി പൻസല്യമു കിയന പാടമട അദാലവ അപ്പി കഥാകരമ ദ്വേപുതേ മീട്ട കലിൻ അപ്പി പലവിനി പാടമ ദേവനി പാടമ സഹ തുങ്ങിനി പാടമ മേ വിധിയട കഥാകരല തിയനോ മേക പ്രായോഗികവ അപ്പി പുരുദു പുഹുനു വെന്നട ഓന പാടമ എവുനത് അപ്പി ദനഗന്നട ഓന വിശേഷ കരുണു ടിക මම මතු කරලා ඔබට කියලා දෙන්නම්. හොඳින් අහන්න. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වෙලා ඉගෙනීම සඳහා අත්වලක් සහයෝගයක් ලබා ගන්න. අපි පළවෙනියටම විහාරස්ථානයට ඇතුළු වෙද්දී ඇති කරගත යුතු ඇති කරගන්නට ඕන ගුණධර්මයක් තියෙනවා. අපේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි හිස් වැසුම් පාවහන් ගලවලා ඇතුළු වෙන්නට පුරුදු වීම හුරු වීම. සමහර අය හිස් වැසුම් පාවහන් ගලවන්නේ නැතිව තමයි ඇතුළු වෙන්නේ. එහෙම අපි යන්නේ මොකක් නිසාද? හිස් වැසුම් පාවහන් ගලවන්නේ නැතිව මේ විදිහටම යනවා කියලා කියන්නේ අපි බුද්ධ රත්නය, ධර්ම රත්නය සහ සංඝ රත්නය කෙරෙහි ගෞරවයක් නැහැ කියන එක තමයි එතනින් කියවෙන්නේ. බුදුහාමුදුරුව වැඩ ඉන්න තැනට රජවරු පවා ඔටුන්න ගලවලා තමයි ගිහිල්ලා තියෙන්නේ. රාජා ආභරණ ගලවලා තියලා තමයි ගොඩක් වෙලාවට රජවරු පවා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි පළවෙනියටම පන්සලකට යනකොට විහාරස්ථානයකට යනකොට හිස්වැසුම් සහ පාවහන් ගලවන්නට ඕන. ඊළඟට අප විහාරස්ථානයේදී මොනවද කරන්නට ඕන? පරමල් ඉවත් කිරීම. පරමල් තියෙනවා නම් මල් ආසනවල අපි පූජා කරන්නට හිතාගෙන ඉන්න ස්ථානයේ සමහර විට බෝධින් වහන්සේ අසල වෙන්න පුළුවන්, සමහර විට චෛත්‍ය රාජානන් වහන්සේ අසල වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් විහාර මන්දිරය වෙන්න පුළුවන් අපි වන්දනා කරන ස්ථානයේ. පරමල් ඉවත් කිරීම. පරමල් ඉවත් කිරීම. ඊළඟට මකුළු දැල් ඉවත් කර බුදු මැඳුර පිරිසිදු කිරීම. මකුළු දැල් බැඳිලා දූවිලි බැඳිලා තියෙනවා නම් අපිට පුළුවන් විහාර මන්දිරයේ මකුළු දැල් කඩලා විහාර මන්දිරය පිරිසිදු කරන්න පුළුවන්. ඊළඟට මලු පෙත් මන් ඇමදීම. චෛත්‍ය මලුව, ඊළඟට බෝ මලුව නේද? එහෙම නැත්නම් විහාර මලුව පිරිසිදු කිරීම. මලු පෙත් මන් ඇමදීම ආවාසයට අදාළ මලුවක් තියෙන්නට පුළුවන්. ඒ වගේම සෑමලුව චෛත්‍ය රාජානන් වහන්සේ අසල තියෙන මලුව තමයි සෑමලුව කියලා කියන්නේ. බෝ මලුව බෝධින් වහන්සේ අසල තියෙන මාලකය මලුව. ඊළඟට විහාර මලුව විහාර මන්දිරයේ තියෙන අවට තියෙන මලුව කියන මේවා අපිට පිරිසිදු කරන්න පුළුවන්. අප විහාරස්ථානයේදී පළමුව කළ යුතු දේවල්. පළවෙනියටම කරන්න ඕනේ දේවල්. හරි. පරමල් ඉවත් කිරීම, මකුළු දැල් ඉවත් කර බුදු මැඳුර පිරිසිදු කිරීම, මලු පෙත් මන් නැමදීම, සෑමලුව බෝ මලුව හා විහාර මලුව පිරිසිදු කිරීම, බෝධි ප්‍රාකාරයේ වටා පිරිසිදු කිරීම, මල් ආසන පිරිසිදු කිරීම, ඒ හැමදේම අපිට කරන්නට වෙනවා මුලින්ම. පරමල් ඉවත් කිරීම. හරි. ඊළඟට විහාරස්ථානයේදී අප වන්දනා මාන කරන්නට ඕන පිළිවෙල. ඉස්සල්ලාම වෙහෙර වහන්සේට. ඉස්සල්ලාම වෙහෙර වහන්සේට තමයි අපි වැඳුම් පිදුම් කරන්නේ. ඒකට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තමයි චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරලා තියෙන්නේ. ඒ නිසා ශාරීරික ධාතු තැන්පත් බෝධීන් වහන්සේ වන වෙහෙර වහන්සේ තමයි අපි පළවෙනියටම වන්දනා කරන්නේ. දෙවනියට බෝධීන් වහන්සේ. උන්වහන්සේ පරිභෝග කළ වස්තුවක්, පාරිභෝගික වස්තුවක් තමයි බෝධීන් වහන්සේ. පරිහරණය කරපු වස්තුවක්. උන්වහන්සේ බෝධීන් වහන්සේ යට, බෝධීන් වහන්සේගේ සෙවණ යට වැඩ ඉඳලා තමයි බුද්ධත්වයට පත් වුනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ උදෙසා නිර්මාණය කරලා තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා, එහෙම නැත්නම් බුදු පිළිම වහන්සේලා කියලා කියන්නේ. අන්න ඒ බුදු පිළිම වහන්සේලාට තමයි අපි තුන්වෙනියට වැඳුම් පිදුම් කරන්නට ඕන. හරි. වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ,
බුද්ධ ප්‍රතිමා වහන්සේ බුදු පිළිම වහන්සේ අපි වඳින පිළිවෙල ඊළඟට ගාථාහා පාඨ සජ්ජායනා කිරීමේ අනුපිළිවෙල මොකක්ද පළවෙනියටම නමස්කාර පාඨය ඊළඟට තිසරණ සරණ යාම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන විදිහට තෙරුවන් සරණ යෑම සරණාගමණය යෑම ඊළඟට පන්සිල් සමාදන් වීම ඊළඟට බුදු ගුණ මෙනෙහි කිරීම දහම් ගුණ මෙනෙහි කිරීම ඊළඟට සංඝ ගුණ මෙනෙහි කිරීම ඊළඟට ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කිරීම තෙරුවන් වන්දනාවෙන් පන්සිල් සමාදන් වීම නමස්කාර පාඨය සරණාගමණය ඊළඟට පංචශීලයේ සමාදන් වීම බුද්ධ රත්නේ ඉතිපිසෝ භගවාදි පාඨ පාඨේ ගායනා කරමින් බුද්ධ රත්නේ ගුණ සිහි කිරීම ධර්ම රත්නේ ගුණ සිහි කිරීම ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන විදිහට ධර්ම රත්නේ ගුණ මෙනෙහි කරනවා සංඝ ගුණ මෙනෙහි කිරීමේ පාඨය ඊළඟට අපි සජ්ජායනා කරන්නේ අන්න ඊළඟට ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන ගාථාව චෛත්‍ය වන්දනා කරන ගාථාව ත්‍රිවිධ චෛත්‍ය ශාරීරික පාරිභෝගික උද්දේශික මේ චෛත්‍ය තුනම වන්දනා කරන ගාථාව තමයි වන්දාමි චේතියං සබ්බං සියලුම චෛත්‍ය මන්දිමි සබ්බඨානේසු පතිට්ඨිතං සියලු ස්ථානයන්හි පිහිටි ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං අන්න ත්‍රිවිධ චෛත්‍ය මොනවද ශාරීරික ධාතුන් වහන්සේලා තැම්පත් චෛත්‍ය නැත්නම් ශාරීරික ධාතුන් වහන්සේලා මහා බෝධින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෝධීන් වහන්සේලා බුද්ධ රූපන් බුදු පිළිම වහන්සේලා ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍යම වන්දනා කරන ගාතාව තමයි වන්දාමි චේතියං සබ්බං කියන ගාතාව ඊළඟට බෝධීන් වහන්සේ වන්දනා කරන ගාතා ධර්මයේ අපි සජ්ජායනා කරන්නේ යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විචයන්නක ඒ ගාතා ධර්මයේ ඊළඟට අපි පහන්නා ලෝක පූජාවන් පූජා කරනවා එතනදී ඝනසාරප්පදිත්තේන කියන ගාතාවත් බොහෝ තැන්වල පාවිච්චි කරනවා ඔබට පොතේ කියලා දෙන්නේ දුවේ පුතේ සද්ධාය සම්පදිත්තේන දීපේන තම දන්සිනා කියන ගාතා ධර්මයේ ඒක තමයි පහන් ආලෝක පූජාවන් පූජා කරන ගාතා ධර්මයේ මේවා හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම මට මෙතනදී කියලා දෙන්නට අවශ්‍ය වුණේ වන්දනා කරද්දී වන්දනා කරන අනුපිළිවෙල සහ සමහර ගාථා ධර්මවල තියෙන ඇතුළත් වෙලා තියෙන අන්තර්ගතයන් මොනවද කියලා සුවඳ දුම් පූජා කරන ගාථාව මොකක්ද සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධින ඊ ගාථාව මල් පූජා කරන ගාථාව පූජේමි බුද්ධං කුසුමේන නේන ගාථාව පැන් පූජා කරන ගාථාව සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං ඊ ගාථාව ගිලන් පසු පූජා කරන ගාථාව අධිවාසේතු නොභන්තේ අධිවාසේතු නොභන්තේ අපගේ ස්වාමීනි අපගේ ගිලානපත්යන් ඉමං මේ ගිලන් පස අධිවාසේතු ඉවසනසේක්වා ඉවසාවදාරණසේක්වා පිළිගන්නාසේක්වා කෙනෙක් මෙන්න මේ වචනය අධිවාසේතු නොභන්තේ කියලා අපි කියන්නේ නැහැ අධිවාසේතු නොභන්තේ කියලා කියන්නේ නැහැ සමහර වෙලාවට සමහර අය කියන්නේ අදිවාසේ තුනෝ බන්තේ කියලා. එහෙම කියන්නේ නැහැ. අදිවාසේ තු නෝ බන්තේ ගිලාන පච්චයන් ඉමං. එහෙම තමයි කියන්නේ. අදිවාසේ තු නෝ බන්තේ කියලා අපිට භෝජනම් පරිකප්පිතං ඒ විදිහට කියන්න පුළුවන්. දෙවියන්ට පින් අනුමෝදන් කරන ගාථා ධර්මය එත්තාවතාච අම් හේහි සම්භතං පුඤ්ඤ සම්පතං එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පතං ඔයාලා වැරදියට තමයි සමහර වෙලාවට කියන්නේ එත්තාවතාච යම්මේහි කියලා සමහර අය කියනවා සම්පදං පුඤ්ඤ සම්පදං කියලා කියනවා ඒවා වැරදි එත්තාවතාච අම්හේහි අප විසින් කියන තේරුම අම්හේහි සම්භතං රැස් කරන ලද කියන අදහස සම්පදං නෙමෙයි සම්පදං කියන එක මෙතන තියෙනවා පුඤ්ඤ පුඤ්ඤ සම්පත්තිය කියන එක පුඤ්ඤ සම්පදං කියලා කියන්නේ පින් නැමැති සම්පත කියන එක සම්භතං කියලා කියන්නේ රැස් කරන ලද අපි මෙතෙක් වෙලා අප විසින් රැස් කරපු පින තමයි සබ්බේ දේවානුමෝදන්තු සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා කියලා කියන්නේ
මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන ගාතාව ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එතනත් ඔයාලා වරද්ද ගන්න තැනක් තියෙනවා ඉදං වෝ ඥාතීනං හෝතු ඔයාලගේ පොතේ දීලා තියෙන්නේ ඉදං වෝ මේ පිනෙන් වෝ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ නුබලාගේ ඥාතීන් සුව ඇත්තෝ බවට පත්වෙත්වා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එතනදී ඉදං මේ කියලා කිව්වොත් මගේ ඥාතීන් කියන එක වෝ කියන එකෙන් නුබලාගේ කියන අදහස එනවා පාලි භාෂාවේදී. එතකොට ඉදං වෝ ඥාතීනං හෝතු නුබලාගේ ඥාතීන් සැප ඇත්තෝ බවට පත්වෙත්වා මේ පින් අනුමෝදන්ව සැප ඇත්තෝ බවට පත්වේවා කියන අදහස මෙතනදී කියන්නේ. ඉදං මේ ඥාතීනං හෝතු කියලා කිව්වොත් මේ පිනෙන් මගේ ඥාතීන් සුවපත් භාවයට පත්වේවා කියන පත්වෙත්වා කියන ප්‍රාර්ථනාව. එතනදී තවත් වරද්ද ගන්න තැනක් තියෙනවා සුඛිතා සුගීතා කියලා සමහර අය කියන්නේ. සුඛිතා සුඛිත කියලා කියන්නේ සුවපත් භාවයට පත්වෙනවා කියන එක. සුඛිතා මහ ප්‍රාණ කයන්න තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා සුඛිතා කියලා කියන්නට ඕන. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ විදිහටයි අපි කියන්නට ඕන. ඊළඟට බුද්ධ රත්නය සමාකරවා ගැනීම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත ධර්මරත්නේ සමාකර ගැනීම සඳහාත් ධර්මරත්නේ සමාකර ගැනීම සඳහාත් අපිට පමාදේන මයා කතං අච්චයන් කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික කියලා අපිට ඒ ගාථාව පාවිච්චි කරන්නට පුළුවන්. ඒක මේ දුවල පුතාලා දන්නවා. ඊළඟට ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඒ ගාථාවෙත් ඔයාලා වරද්ද ගන්න තැනක් නැහැ. ඉතින් මම හිතන්නේ මේ ගාථාවන් පාඩම් කර ගැනීම ලස්සනට ගායනා කිරීම පුංචි දුවල පුතාලා පුංචි දවසේ ඉඳලා හුරු වෙන්නට පුරුදු වෙන්නට ඕන. ඉතින් ඔයාලා වරද්ද ගන්න අවධානය යොමු කරන්නට ඕන තැන් කිහිපයක් තමයි මම කියලා දුන්නේ. තවත් මම පොඩි විස්තරයක් කරන්නම් මේ ගාථා කොටස් වල තියෙන නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨයේ තමයි අපි තුන් වතාවක් කියන්නේ. තුන් වතාවක් කියන්නේ. එතකොට ඒක මතක තියාගන්න ලේසි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ පාඨය ඊළඟට බුද්ධං සරණං ගච්ඡාමි කියන පාඨය ධම්මං සරණං ගච්ඡාමි කියන පාඨය සංඝං සරණං ගච්ඡාමි කියන පාඨය අපි පළවෙනියට තුන් වතාවක් කියනවා. ඊළඟට ඒ පාඨ තුනම ဒුතියම්පි කියන වචනයත් එක්ක අපි නැවත වතාවක් දෙවනුවත් කියලා කියනවා. ဒුතියම්පි කියලා කියන්නේ දෙවනුවත් දෙවනුවත් දෙවනි වතාවටත් බුද්ධ රත්නේ සරණ යනවා ධර්ම රත්නේ සරණ යනවා සංඝ රත්නේ සරණ යනවා කියලා. ඊළඟට තතියම්පි තෙවනුවත් තුන්වෙනුවත් කියන එක තමයි තතියම්පි කියන එකෙන් කියවෙන්නේ. ඊළඟට පානාතිපාතා වේරමණී අදින්නාදාන ඔන්න පංචශීලේහි තියෙන මේ වචන ටික මතක තියාගන්න ලේසි විදිහක් මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ පංචශීලේහි සිල්පද ටික පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පන ඇති සතුන් ඝාතනය කිරීමෙන් වැලකීමේ සිල්පදේ සමාදන් වෙමි කියලා කියනවා. එතකොට වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක හැම එකේම යෙදෙනවා. වේරමණී සික්ඛාපදං සමාදියාමි වෙන්වීමේ සිල්පදේ සමාදන් වෙමි. වෙන්වීමේ සිල්පදේ සමාදන් වෙමි කියලා. ඊළඟට අන්සතු දේ ගැනීමෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි කියලා. කාමේසු මිච්ඡාචාරා කාමෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමේ සිල්පදේ සමාදන් වෙමි. බොරු හිස් වචන කේලම් පරුස වචන ආදී වචනෙන් සිද්ධ වෙන වැරදි වලින් වළකිමි කියන අදහස හතරවෙනි සිල්පදේ. සුරාමේරේ මජ්ජපමා දට්ඨහන මදයට හා ප්‍රමාදයට හේතු වෙන රහමෙර භාවිතයෙන් වළකිමි කියන සිල්පදේ පංචශීලයේ සිල්පද පහ. පානාතිපාතා වේරමණී අදින්නදාන වේරමණී කාමේසු මිච්ඡාචාර වේරමණී මුසාවාදා වේරමණී සුරාමේරය මජ්ජපමා දට්ඨහන. පානාතිපාතා අදින්නදාන කාමේසු මිච්ඡාචාර මුසාවාදා
සුරාමේරය මජ්ජපමා දට්ඨාන කියලා ඒ පහ මතක තියාගන්න පුළුවන්. ඊළඟට ඉතිපි සෝ භගවා. ඉතිපි සෝ භගවා කියන මේ බුද්ධ රත්නිය වන්දනා කරන ගාථාවේදී ගාතප මේ පාලි පාඨයේදී ඉතිපි සෝ භගවා කියන ටික එකවර කියනවා. එතකොට එතන බුදු ගුණ ගැන නෙවෙයි කියවෙන්නේ. අපි නවරහාදී බුදු ගුණ රාශි ගැන කතා කරද්දී අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න ඊළඟට සුගත ඊළඟට ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති ඊළඟට සත්තා දේව මනුස්සානම් ඊළඟට බුද්ධෝ භගවා බුද්ධෝ භගවා කියලා තමයි මේ ගුණ පාඨ අපි වෙන වෙනම සජ්ජායනා වෙන විදිහට ගායනා කරන්නට ඕන. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. ඒ විදිහට එතකොට අපිට බුදු ගුණ ටික මතක තබා ගන්නටත් ලේසි. ඊළඟට දහම් ගුණ පාඩයට අපි අවධානය යොමු කරලා සංඝ ගුණ වලටත් අවධානය යොමු කරලා සාකච්ඡාව අවසන් කරමු. දහම් ගුණ සිහි කරන පාඩයේදී ස්වක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පසිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ හීති. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ පළවෙනි දහම් ගුණේ, සම්දිට්ඨිකෝ දෙවනි ගුණේ, අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ හීති විඤ්ඤූ හි. එතකොට දහම් ගුණ හයක් තියෙනවා. බුදු ගුණ නවයයි, දහම් ගුණ හයයි. එහෙනම් මේ දහම් ගුණ හය කියවෙන විදිහට අපි ගාථාවන් සජ්ජායනා කරද්දී, පාඨ සජ්ජායනා කරද්දී සජ්ජායනාව කරන්නට ඕන. ඊළඟට සංඝ ගුණ, සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. එතන පළවෙනි සංඝ ගුණේ. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. එතන දෙවනි සංඝ ගුණේ. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ දෙවනි තුන්වෙනි සංඝ ගුණේ. සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. එතනදී සංඝ ගුණ හතරක් ඇතුළත් වෙනවා. ඊළඟට මෙන්න මෙතනදී ඔයාලා වරද්ද ගන්න තැනක් තියෙනවා. ඒ නිසා මම මේ කියලා දෙන්නේ අෂ්ටාර්ය පුද්ගල වශයෙන් මහා සංඝරත්නය යුගල වශයෙන් බෙදෙනවා, පුද්ගලෝ 8 දෙනෙක් බවට පත් වෙනවා කියන පාඨයේ මේ සංඝගුණ පාඨයේ ඇතුළත් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි අනිත් සංඝගුණ ටික ඇතුළත් වෙන්නේ. ආහුනේය, පාහුනේය, දක්කිනේය, අංජලි කරණීය, අනුත්තර පුඤ්ඤක්කෙත්ත කියන පුඤ්ඤක්කෙත්ත ලෝකස්ස කියන සංඝගුණ ටික. සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ කියන ගුණයන් ටික, ගුණයන් හතරක් තියෙනවා. එතකොට මෙතන කීයක් තියෙනවද? මෙතන තියෙනවා පහ. ආහුනේ, පාහුනේ, දක්කිනේය, අංජලි කරණී, අනුත්තර පුඤ්ඤක්කෙත්ත ලෝකස්ස කියලා සංඝගුණ පහක් තියෙනවා. එතකොට මුලින්ම මෙන්න මේ මැද තියෙන කොටසේදී කියවෙන්නේ යුගල වශයෙන් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට සංඝරත්නයේ බවට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේලා පත් වෙනවා කියන අදහස තමයි එතන තියෙන්නේ. හොඳයි, මම හිතන්නේ මේ පාඩමේ තේරුම් ගත යුතු, තේරුම් ගන්නට ඕන සියලුම කාරණාවන් මම හොඳින් කියලා දුන්නා. ටිකක් වෙලා ගත වුණා, ටිකක් දිග පාඩමක් නිසා, ගොඩක් තොරතුරු ඇතුළත් වෙන පාඩමක් නිසා. හොඳයි, එහෙමනම් අපි ඊළඟට ඉක්මනින් හය ශ්‍රේණී කෙටි සටහන් වලින් පස්වෙනි පාඩම සාකච්ඡා කරමු. මේ ආකාරයෙන්ම ඒ සාකච්ඡා කරලා ඒ පාඩමේ වැදගත් වෙන කාරණාවන් මොනවද කියලා තේරුම් ගනිමු. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම සම්බන්ධ වෙලා මේ ඉගෙන ගැනීම සඳහා ලබා දෙන උපකාරය ලබා ගන්නට කියලා මතක් කරනවා. හොඳයි, දුවේ පුතේ හැම දිනාටම තෙරුවන් සරණයි.